සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා ඉස්සෙල් පස්සේ YouTube channel එකත් එක්ක අදත් එකතුලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම. අද කතා කරන්න ගෙනාවේ ගොඩක් කට්ටිය ඉස්සෙල් පස්සේ YouTube channel එකකින් කම්පයා කරන්න කියලා තිබ්බ සුපිරිම සුපිරි වීඩියෝ එකක්. ඒ තමයි Suzuki SB Tracker 250 VS Kawasaki D-Tracker 250 bike දෙක අතර කම්පයා වීඩියෝ එක. ඉතින් ගොඩක් කට්ටිය මේ බයික් දෙක අතර වෙනස කම්පයා කරන්න කියලා ගොඩක් කමෙන්ට් කරලා තිබ්බ ඉස්සරින්දම්ම. ඉතින් වෙලාවක් හම්බුනේ හම්බුන වෙලාවත් එක්ක අද වීඩියෝ එක විදියට ගෙනාවේ. ඉතින් මේ Suzuki SB Tracker 250 VS Kawasaki D-Tracker 250 bike දෙකේ කම්පයා වීඩියෝ එක. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් SL පස්සේ YouTube channel එක subscribe නොකරපු එකේ නම් ඔයා මේ වගේ වීඩියෝස් දිගටම බලන ආසයින අනිවාර්යෙන් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා අපිව subscribe කරන්න. subscribe කරාම notification bell එක on කරාට පස්සේ මම වීඩියෝ එකක් දාපු ගමන් ඒකේ notification එකක් ඔයාගේ ළඟටම ගෙන ගන්න පුළුවන්. ඒ හින්දා අපි අනිවාර්යෙන් subscribe කරන්න කියලා මතක් කරන ගමන් අපි යමු Suzuki SB Tracker 250 VS Kawasaki D-Tracker 250 bike දෙකේ compare වීඩියෝ එකට. Kawasaki D-Tracker Suzuki SB Tracker ඉතින් අපි බයික් දෙකේ ඉතිහාසය ගැන මුලින් කතා කරොත් එහෙම Kawasaki D-Tracker 250 bike එක නිෂ්පාදනය වෙන්නේ 1998 වර්ෂයේ ඉඳන් 2007 කියන වර්ෂය දක්වා ජපානයේ Kawasaki සමාගම විසින්. Suzuki SB Tracker 250 bike එක නිෂ්පාදනය වෙන්නේ 2002 වර්ෂයේ ඉඳන් 2005 කියන වර්ෂය දක්වා ජපානයේ Suzuki සමාගම විසින්. බයික් දෙකේ එන්ජින් එක ගැන මුලින් කතා කරොත් එහෙම බයික් දෙකටම ලබා දීලා තියෙන්නේ එකම එන්ජින් ටයිප් එක. බයික් දෙකම පිටතින් බැලුවොත් එහෙම ගොඩක් දුරට එක සමානයි වගේ තමයි පේන්නේ. ඉතින් බයික් දෙකේම එන්ජින් එක විදිහට ලබා දීලා තියෙන්නේ 249 cc සිංගල් සිලින්ඩර් DOSC 4 valve ලික්විඩ් කූලඩ් එන්ජින් එකක්. බයික් දෙකටම වෙන් මල්ටිප්ලේට් කේබල් ඔපරේටඩ් ක්ලච් සිස්ටම් එකක් වගේම 6 speed constant mesh gearbox එකක් බයික් දෙකටම භාවිතා කරලා තියෙනවා. බයික් දෙකේම ෆයිනල් ඩ්‍රයිව් එක වෙන්නේ චේන් එකක් භාවිතයෙන්. ඒ වගේම ඉග්නිෂන් සිස්ටම් එක CDI, ස්ටාර්ටින් ටයිප් එකත් ඉලෙක්ට්‍රික්. Kawasaki D-Tracker 250 bike එකේ max horsepower එක horsepower 29ක් වෙනවා වගේම max torque එක newton meter 23.5කට ආසන්නයක් වෙනවා. Suzuki SB Tracker එකට යනකොට මේ බයික් එකේ max horsepower එක horsepower 29ක් වෙනවා වගේම මේ බයික් එකේ max torque එක newton meter 25කට ආසන්නයක් වෙනවා. ඊළඟට අපි බයික් දෙකේම fuel පැත්ත ගැන කතා කරොත් එහෙම බයික් දෙකේම fuel tank එක විදියට AA සමාගම් විසින් ලබා දීලා තියෙන්නේ ලීටර 7.5ක තරමක් කුඩා ඉන්ධන ටැංකියක්. සාමාන්‍ය සුපර් මෝටාඩ් බයික් එකකට මේ වගේ ඉන්ධන ටැංකියක් හොඳටම ප්‍රමාණවත් වෙනවා. කාබුරේටර් සිස්ටම් එකක් තමයි මේ බයික් දෙකටම භාවිත කරලා තියෙන්නේ. ඒ කෙහෙලින් වර්ගයේ CVK 34 කියන වර්ගයේ කාබුරේටරයක් තමයි බයික් දෙකටම භාවිත කරලා තියෙන්නේ. බයික් දෙකේම fuel consumption එකත් එකම හා සමානයි. සාමාන්‍ය වේගයකින් ගමන් කරනවා නම් ලීටරයකට කිලෝමීටර 30 35 අතර වගේ ප්‍රමාණයක් ඇවරේජ් බයික් දෙකේම තෙල් කරනවා. බයික් දෙකේම ෆ්‍රේම් එක විදිහට භාවිත කරලා තියෙන්නේ semi double cradle ෆ්‍රේම් එකක්. බයික් දෙකේම ඉස්සරහා සස්පෙන්ෂන් විදිහට භාවිත කරලා තියෙන්නේ මිලිමීටර 43ක අප්සයිඩ් ඩවුන් ටෙලිස්කෝපික් ෆෝක්ස් fully adjustable කරන්න පුළුවන් විදිහට. බයික් දෙකේම රියර් සස්පෙන්ෂන් විදිහට භාවිත කරලා තියෙන්නේ adjustable bottom link unitex suspension system එකක්. බයික් දෙකේම ඉස්සරහා ටයර් සයිස් එක 110යි 70යි 17 වෙනවා. රියර් ටයර් සයිස් එක 130යි 70යි 17 වෙනවා. D-Tracker එකට යනකොට මිලිමීටර 250ක සිංගල් ඩිස්ක් සෙට් එක 2 piston caliper සහිත බ්‍රේක් සිස්ටම් එකක් බයිකේ ඉස්සරහට භාවිත කරලා තියෙනවා. බයිකේ පිටුපසට 1 piston caliper සහිත මිලිමීටර 220ක සිංගල් ඩිස්ක් සෙට් එකක් බයිකේට භාවිත කරලා තියෙනවා. SB-Tracker එකට යනකොට මිලිමීටර 260ක සිංගල් ඩිස්ක් සෙට් එකක 2 piston caliper එකක් තමයි භාවිත වෙන්නේ. පිටුපස බ්‍රේක් විදියට මිලිමීටර 220ක සිංගල් ඩිස්ක් සෙට් එක 1 piston caliper එකක් තමයි භාවිත වෙන්නේ.
බයික් දෙකේම ඩයිමන්ෂන් සහ ඉතුරු ඒවා ගැන කතා කරොත් එහෙම බයික් දෙකේම දිග මිලිමීටර් 265ක් විතර තමයි වෙන්නේ බයික් දෙකේම පළල මිලිමීටර් 790ක් විතර තමයි වෙන්නේ මේ බයික් දෙකේම උස මිලිමීටර් 1175ක් විතර තමයි වෙන්නේ මේ බයික් දෙකේම සීට් හයිට් එකත් මිලිමීටර් 865ක් වගේ තමයි වෙන්නේ මේ බයික් දෙකේම ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකත් මිලිමීටර් 225ක් වගේ තමයි වෙන්නේ බයික් දෙකේම බරත් කිලෝග්‍රෑම් 129ක් අතර වගේ ප්‍රමාණයක් තමයි වෙන්නේ ඒත් එක්කම කොල්ල ගොඩක් ආස කොටසක් ගැන තමයි කතා කරන්නේ ඒ තමයි මේ බයික් දෙකේ ස්පීඩ් එක මොන වගේද සාමාන්‍ය කවසකි ඩීටක 250 බයික් එකකට 60 කිලෝමීටර් බින්දුව ඉඳන් 60 කිලෝමීටර් 100 දක්වා ගමන් කරන්න තප්පර 8.5කට ආසන්න කාලයක් වැය වෙනවා මේ බයිකේ ටොප් ස්පීඩ් එක 60 කිලෝමීටර් 165ක් විතර වෙනවා සුසුකි SB රැකේ යනකොට මේ බයිකේ බින්දුව ඉඳන් 60 කිලෝමීටර් 100 දක්වා ගමන් කරන්න තප්පර 8කට ආසන්න කාලයක් තමයි වැය වෙන්නේ මේ බයිකේ ටොප් ස්පීඩ් එක 60 කිලෝමීටර් 165ක් විතර වෙනවා මොන වුණත් කම්පැනි දෙකේ සඳහන් කරලා තියෙන කවසකි සමාගම වෙන්න ටොප් ස්පීඩ් එක විදිහට 60 කිලෝමීටර් 135ක අගයක් සුසුකි සමාගමට අරකෝ සුසුකි සමාගමෙන් කියලා තියෙන්නේ 60 කිලෝමීටර් 145ක වගේ ටොප් ස්පීඩ් එකකට තමයි මේ බයික් එක යන්න පුළුවන් කියලා. මොන වුණත් බයික් දෙකටම 60 කිලෝමීටර් 160ක 165ක වගේ වේගයකට ළඟා වෙන්න පුළුවන්. බයික් දෙකේම සර්විස් ඩීල ගැන කතා කරොත් එහෙම ඉතින් බයික් දෙකේම ගොඩක් විස්තර එක හා සමානයි කියලා ඔයගොල්ලෝ ඔක්කොටම තේරෙන්නේ නැතිනේ. ඉතින් සර්විස් ඩීලටත් ගොඩක් දුරට එක සමානයි. බයික් දෙකේම ස්පාර්ක් ප්ලග් එක විදිහට භාවිතා කරන්න කියලා තියෙන්නේ CR80 කියන ප්ලග් එක. ඉතින් ප්ලග් ගැප් එක විදිහට තියන්න කියලා තියෙන්නේ මිලිමීටර් 0.8ක් මිලිමීටර් 0.9ක් අතර වගේ ප්‍රමාණයක් ස්පාර්ක් ප්ලග් එකක් බයික් දෙකම එක බැගින් භාවිතා වෙනවා එන්ජින් ඔයිල් භාවිතා කරනවා නම් සාමාන්‍ය රීෆිල් කිරීමකදී ලීටර 1.3කට ආසන්න ඔයිල් ප්‍රමාණයක් වැදගත් වෙනවා ඔයිල් ෆිල්ටර් එක වගේ මාරු කරලා හයි කරනවා නම් ඒ කියන්නේ සාමාන්‍ය ඔයිල් ෆිල්ටර් එක වගේ මාරු කරලා රීෆිල් කිරීම කරනවා නම් ලීටර 1.4කට ආසන්න ඔයිල් ප්‍රමාණයක් බයිකේ එන්ජින් එකට හොයදා ගන්න ඕනේ සාමාන්‍ය එන්ජින් එක ගලවන වගේ හයි කරනවා නම් ලීටර 1.5කට ආසන්න ඔයිල් ප්‍රමාණය බයිකේ එන්ජින් එක තුළට යොදන්න ඕනේ බයික් දෙකටම යොදා ගන්න ඕන චේන් සයිස් එක 520 ෆ්‍රන්ට් ස්පොකට් සයිස් එක 14 රියර් ස්පොකට් සයිස් එක 39 බයික් දෙකේම බැටරි කෝඩ් එක FTX7LBS කියන කෝඩ් එක ඉතින් ඔයගොල්ලන්ට වීඩියෝ එක බලුවාම ගොඩක් දුරට තේරෙනවා බයික් දෙකේ මොන මොන කරුණුද වෙනස් වෙලා තියෙන්නේ ගොඩක් කරුණු එක හා සමානයි කොහොම වුණත් මේ බයික් දෙක සමාගම් දෙකකින් තමයි නිෂ්පාදනයලා තියෙන්නේ සාමාන්‍ය කාලපරාසයක ඉතින් ඔයා බයික් දෙක ගැන දරන අදහස මොකද්ද ඔයා ආස මොන බයික් එකටද මේ බයික් දෙක කොහොම නිරස් තියනවද බයික් දෙක හොඳයිද ඔයා බයික් දෙක පැදලා තියෙනවද දැකලා තියෙනවද අහලා තියෙනවද අනිවාර්යයෙන් මේ අදහස පල්ලෙහැන් කමෙන්ට් කරන්න බයික් එක ගැන දැනගන්න ඉන්න කෙනෙක්ට බයික් එකක් ගන්න ඉන්න කෙනෙක්ට ඔයා දාන මේ අදහස ගොඩක් වැදගත් වෙන්න පුළුවන් ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න ඒ වගේම තව කාට හරි බලන්න වටිනවා කියලා හිතනවනම් අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න ඔයා තාමත් දෙස්සිල් පස්සේ YouTube channel එක subscribe නොකරපු එක කරන්න දැන්ම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා අපිට subscribe කරන්න subscribe කරාම මේ notification bell එක on කරලා පස්සේ මම වීඩියෝ එකක් දාපු ගමන් ඒකේ notification එක ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් එහෙනම් අපි අනිවාර්යයෙන්ම subscribe කරන්න තව මොන වගේ videos ද ඉස්සරහට කරන්න ඕනේ කියලා අනිවාර්යයෙන් පල්ලෙහා comment කරන්න ඔයාගේ bike එකක් තියෙනවා review කරන්න දෙන්න ආස compare කරන්න දෙන්න ආස අනිවාර්යයෙන්ම ඒ bike එකත් අනිවාර්යෙන් පල්ලෙහා comment කරන්න අපි ඔයාගේ බයික් එකත් රිවියු කරමු කම්පයා කරමු ඒ වගේම අපේ FB page එක follow කරලා Instagram page එක follow කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. සුභ සුබ අනාගතයක් මේ SL පසියක්.